දිනපතා ආමන්ඩ්ට අනුභව කළොත් ඔබේ ශරීරයේ සිදුවන විශ්මිත දේවල් 12ක්. දිනපතා ආමන්ඩ් අනුභව කිරීමෙන් ලබාගත හැකි විශ්මිත සෞඛ්‍යවාසි 12ක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හැමෝම වගේ සාමාන්‍යයෙන් රසවත් කජු වර්ග ඇට වර්ග කන්නට කැමතියි. ඇට වර්ග ගොඩක් රසයි වගේම ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභත් බොහෝ සෙයින් අඩංගු වෙනවා. හැබැයි ඇට වර්ග අනුභව කරන බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඒවා අනුභවයෙන් ලැබෙන වැදගත් සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද කියලා. ඒ නිසා අපි ඔයාලට කියලා දෙන්න යන්නේ පෝෂණීය එක ඇට වර්ගයක් පිළිබඳවයි. එහෙනම් එකතු වෙන්න අපි අද කියලා දෙන්න යන්නේ ආමන් කියන ඇට වර්ගය අනුභව කළොත් ඔබට ලැබෙන සුපිරි සෞඛ්‍ය වාසි 12ක් ගැන. මේ ආමන් තුල අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ රසක් සහ ඛනිජ ලවණත් අඩංගු වෙනවා. උදෑසන ආහාරය සඳහා ආමන් අනුභව කිරීමෙන් ඔබගේ බුද්ධිමත් බව හා ප්‍රඥාවන්ත භාවයත් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම බොහෝ අධ්‍යන හා පරීක්ෂණ වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා ආමන් තුල ඉහළ තන්තු ප්‍රමාණයක්, ඒ කියන්නේ කෙඳි ප්‍රමාණයක් වගේම ප්‍රෝටීන්, විටමින් E, මැග්නීසියම්, මැංගනීස් සහ හිතකර මේදය අඩංගු වන බව. ඉතින් මේ පෝෂණයෙන් බහුල ඇට වර්ගයේ තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් තියෙනවා. මේ වීඩියෝව නැරඹීමෙන් අනතුරුව දිනපතා අනිවාර්යයෙන්ම ඔබ ආමන් ආහාරයට ගැනීමට පටන් ගන්න කියලා අපිට විශ්වාසයි. අංක 1. ආමන් කියන්නේ තන්තු සහ අනෙකුත් පෝෂක පදාර්ථ බහුල ආහාරයක්. අපි අර මුලිනුත් කිව්වා වගේ ආමන් තුල තන්තු සහ අනෙක් පෝෂක පදාර්ථ වන ප්‍රෝටීන්, මැග්නීසියම්, පොටෑසියම් හා මැංගනීස් බහුල වශයෙන් අඩංගු වෙනවා. ඇත්තටම ආමන් කියන්නේ ගස්වල හැදෙන ඇට වර්ගයක්. හැබැයි එහෙම වුණා කියලා ආමන් වල අනෙක් ගස් ඇට වලට වඩා ඉහළ තන්තු හා ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වෙනවා. දිනකට ආමන් ඇට 10ක් 15ක් අතර ප්‍රමාණයක් ඔබ ආහාරයට ගත්තොත් අපි අර ඉහළින් සඳහන් කරපු ප්‍රෝටීන්, මැග්නීසියම්, පොටෑසියම් වැනි පෝෂක පදාර්ථවල ඌණතාවය මගහරව ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔබේ ආදරණීය මිතුරෙකු හෝ මිතුරියක් ඉන්නවා නම් පෝෂණ ඌණතාවයෙන් පෙළෙන ඔහුට හෝ ඇයට නිර්දේශ කරන්න පුළුවන් සුපිරිම ආහාරයක් තමයි මේ ආමන් කියන්නේ. අංක 2. ආමන් කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාරයක්. ප්‍රතිඔක්සිකාරක නොඅඩුව ශරීරයට ලැබීම නිසා නිදහස් අණු මගින් ශරීරයට සිදු කරන හානිය වැළැක්වීම සිදු වෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක මගින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරන අතර ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමත් සිදු කරනවා. ආමන් වල උඩින්ම ඇති දුඹුරු පාට තට්ටුව ප්‍රතිඔක්සිකාරක වලින් අණු උණයි. ඒ නිසා ආමන් ආහාරයට ගන්නා විට හැකිතරම් දුඹුරු පැහැති කොටස සමගම ආහාරයට ගන්න පුරුදු වෙන්න. ඒ වගේම මෑතකදී ආමන් ගැන කරපු අධ්‍යයනයන් බොහොමයකින් හෙළි වෙලා තියෙනවා. දිනකට ආමන් අවුන්ස 2ක් 3ක් පමණ පොත්තත් සමග ආහාරයට ඔබ ගන්නවා නම් මානසික අතතිය සහ ඔක්සිකාරක මගින් ශරීරයට සිදුවන හානිවීම සාර්ථකව අඩු කර ගැනීමට හැකියාව ලැබෙන බව. අංක 3. ආමන් කියන්නේ විටමින් ඊ වලින් පොහොසත් ආහාරයක්. විටමින් ඊ කියන්නේ මිනිස් හිසකෙස් සහ සමට අතිශයින්ම වැදගත් වන පෝෂණ සංඝටකයක්. දැනට සොයාගෙන තියෙන තොරතුරු වලට අනුව විටමින් ඊ අඩංගු ඇට වර්ග අතරින් වැඩිපුරම විටමින් ඊ අඩංගු ඇට වර්ගයක් තමයි මේ ආමන් කියන්නේ. ඔබ නිරෝගී දිදුලන සමක් සහ කෙස් කලමක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම දිනකට ආමන් ඇට 10ක් 12ක් පමණ ආහාරයට ගැනීම සිදු කළ යුතුයි. සමහර පුද්ගලයන් සම පැහැපත් කර ගැනීමටත් මේ ආමන් ඇට මුහුණේ ආලේපනයක් ලෙසද භාවිතා කරනවා. පෙඟවූ ආමන් ස්වල්පයක් කුඩු කරලා ඒකට මීපැණි බිඳු කිහිපයක් එකතු කරලා ඔබේ මුහුණේ ආලේප කිරීමෙන් ඔන්න ඔබේ මුහුණ පැහැපත් කර ගැනීමටත් හැකියාව තියෙනවා. අංක 4. රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වෙනවා. අනෙක් සියලුම ඇට වර්ග වගේම ආමන් වලත් කැලරි ප්‍රමාණය බොහොම අඩුයි. දියවැඩියා රෝගීන්ට නම් ආමන් කියන්නේ දිව්‍ය ඔසුවක් වගේ දෙයක්. ජලයේ පොඟවපු ආමන් මේ අතරින් සුවිශේෂයි. ඔබට දියවැඩියා රෝගී තත්ත්වයේ තියෙනවා නම් හිස්බඩ ආමන් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. මේ ආමන් වල මැග්නීසියම් බහුල වශයෙන් වැඩි නිසා එමගින් ශරීරයේ පරිවෘත්තීය මට්ටමත් වැඩි කරනවා වගේම ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයත් වැඩි දියුණු වෙනවා. අංක 5. අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලනය කරනවා. මැග්නීසියම් මගින් අපේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලනයට ඉතා වැදගත් මෙහෙයක් කරන බව ඔබ දන්නවාද? මැග්නීසියම් ඌණතාවය නිසා රුධිර පීඩනය සහ ඒ වගේම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමටත් හැකියාව තියෙනවා. නමුත් මේ ආමන් කියන්නේ යහමින් මැග්නීසියම් අඩංගු වන ආහාරයක්. ඉතින් දිනකට ආමන්ඩට 12ක් 15ක් විතර වගේ ඔබට ගන්න පුළුවන් නම් ඔබට ශරීරයේ සෞඛ්‍ය සම්පන්න වෙනසක් ඇති කරගත හැකියි.
LBL එහෙම නැත්නම් අහිතකර කොලෙස්ටරෝල් ඔබේ ශරීරයට ඉතාමත් හානිදායකයි. එමගින් ඇත්තටම හෘදය ආබාධය ආශ්‍රිත රෝග, හදවතේ අවහිරතා සහ තවත් බරපතල රෝගාබාධ බොහෝමයක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් කියන්නේ අනිවාර්යයෙන්ම පාලනය කළ යුතු රෝග තත්ත්ව දෙකක්. නමුත් මේ ආමන් මගින් මේ තත්ත්වයන් දෙකම හොඳින් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. අංක 6 ශරීරයේ බර අඩු කරනවා. ආමන් කියන්නේ ප්‍රෝටීන් බහුල නමුත් කාබෝහයිඩ්‍රේට් අවම ආහාරයක්. ඉතින් ඔබත් ශරීරයේ බර අඩු කර ගැනීම ගැන හිතන කෙනෙක් නම් ආමන් කියන්නේ එයට සුදුසුම ආහාරයක්. ඔබ ප්‍රමාණවත් පරිදි ප්‍රෝටීන් සහ තන්තු ශරීරයට ලබාගත් පසුව සැරින් සැරේ නැවත නැවත බඩගිනි ඇතිවීමක් සිදුවන්නේ නැහැ. නමුත් ආමන් වල ඇති මේදය නිසා සමහරු මේ බර අඩු කරගන්නත් උපකාරී වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා. නමුත් ඇත්තටම ආමන් තුල අඩංගු වෙන්නේ මිනිස් ශරීරයට හිතකර මේදය නිසා. එයින් කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ කියලා තමයි පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම වැඩිදුරටත් ඒ විවිධ අධ්‍යයනයන් සහ පරීක්ෂණ ගණනාවකින්ම තරබාරු පුද්ගලයන් දිනපතා ආමන් අනුභව කිරීමෙන් විශාල වශයෙන් බර අඩු කර ගැනීමට පුළුවන් වෙලා කියලා ඔප්පු කරලා තියෙනවා. අංක 7 ආමන් කියන්නේ ගර්භණී කාන්තාවන්ට දිව්‍ය ඔසුවක්. ඔබ නිරෝගීමත් බුද්ධිමත් දරුවෙක් බිහි කිරීමට සිහින දකින මවක් නම් අනිවාර්යෙන්ම ආමන් ආහාරයට ගැනීමට පටන් ගන්න. ආමන් මගින් උපදින්නට සිටින දරුවාට වගේම මවටත් වාසි රසක් ලැබෙනවා. ආමන් වල අඩංගු පෝෂක පදාර්ථ සහ විටමින් වර්ග මගින් ගර්භණී සමයේ මවගේ ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ සැපයීමක් සිදු වෙනවා. එමගින් මව ආහාරයට ගන්න සෑම දෙයක්ම දරුවාටත් ලැබෙන නිසා එහි පෝෂණ ගුණය නිතැතින්ම දරුවාටත් ලැබීම සිදු වෙනවා. මේ සඳහා පොඟවාගත් ආමන් ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වන අතර අවශ්‍ය නම් මීපෙ නිසා කිරි සමග උනත් ආමන් ස්මූති එකක් හෝ ආමන් ෂේක් එකක් වගේ හදාගෙන මේක භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෑම උදෑසනකම ආමන්ඩට 8ක් 10ක් පමණ ආහාරයට ගන්න එකත් මවට වගේම දරුවාටත් ඉතාම ගුණදායකයි. අංක 8 ආමන් මගින් මොලේ සෛල උත්තේජනය කරනවා. අපි මේ වීඩියෝවේ මුලින්ම කිව්ව මතකද ආමන් හිඳ බුද්ධිමත් වෙන්න පුළුවන් කතාව. අපි මේ කියන්නේ යන්නේ ඒ ගැන තමයි. පොඟවාගත් ආමන්ඩට 8ක් 10ක් පමණ දිනපතා ආහාරයට ගැනීමෙන් තමන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය සහ ස්නායු පද්ධතිය උත්තේජනය කරන්න පුළුවන් හැකියාව මේ ආමන් වලට තියෙනවා. එම නිසා වැඩෙන වයසේ පසු වන ළමයින් සඳහා දිනපතා ආමන් ලබා දීම මගින් ඔවුන්ගේ බුද්ධි මට්ටම සාර්ථක ලෙස වර්ධනය කර ගන්න පුළුවන්. අංක 9 හදවත නිරෝගී කරනවා. ආමන් කියන්නේ හරියට නිරෝගී හදවතක සංකේතයක් වගේ කියලා තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. මොකද ආමන් වල ඇති මැග්නීසියම් සහ පොටෑසියම් මගින් රුධිර සීනි මට්ටම හා අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කළ හැකි වීම තමයි මේකට හේතුව. එමගින් මේ ආමන් තුල අඩංගු පෝෂණ සංඝටක යහපත් හෘද වාහිනී ක්‍රියාකාරීත්වය සඳහාත් විශාල මෙහෙයක් සිදු කරනවා. අංක 10 මලබද්ධය සුව කරනවා. ආහාර හොඳින් දිරවීම සඳහා තන්තු බහුල ආහාර ගැනීම අත්‍යවශ්‍ය බව ඔබ දන්න කාරණයක්. ඉතින් ආමන් කියන්නේ තන්තු එහෙම නැත්නම් කෙඳි බහුල ආහාරය කියලා මේ වීඩියෝ නරඹන ඔබ දැනටමත් දන්නවා. ඔබටත් නිදන්ගත මලබද්ධ රෝගය තිබෙනවා නම් ඔබේ ආහාර වේලට අනිවාර්යෙන්ම ආමන් එකතු කර ගැනීමෙන් හොඳ සුවයක් අත්පත් කරගන්න ඔබටත් පුළුවන්. ආමන් තුල බහුලව අඩංගු තන්තු මගින් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය විධිමත් කරනවා. මලබද්ධ රෝගය සඳහා ආමන් භාවිත කිරීමේදී පොඟවාගත් ආමන් භාවිත කිරීම වඩාත් සුදුසු වන අතර වියලි ආමන් භාවිතයේ තරම් සුදුසු නොවන බවත් හොඳින් මතකයේ තබා ගන්න. අංක 11 පිළිකාවෙන් ඔබව ආරක්ෂා කරනවා. වර්තමානයේ වෙද්දි පිළිකාව කියන්නේ වසංගත රෝගයක් වගේ අපේ රට පුරාම ඉතාම වේගෙන් පැතිරිලා යන රෝගයක්. ඒ තරමටම අපේ රටේ අස්සක් මුල්ලක් නැර හැම දිශාවකින්ම පිළිකාව කියන වචනය අසන්නට ලැබෙනවා. සමහර විටක මේ වීඩියෝව නරඹන ඔබේ ආදරණීයක හෝ ආදරණීය මිත්‍රයෙකු මේ මොහොත වෙන විටත් පිළිකාවක් නිසා පීඩා විඳිනමින් ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙද්දිත් ඔබව සදහටම හැරගොස් තිබෙන්නට පුළුවන්. මේ නිසාම අපි නිරන්තරයෙන්ම අපේ වීඩියෝ වලින් උත්සාහ කරනවා පිළිකාවෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ඒ සඳහා ගත යුතු ආහාර ගැන ඔබව දැනුවත් කරන්නට. අපි දැන් කියන්න යන්නේ අන්න ඒ වගේ පිළිකා අවදානමෙන් වැළකී සිටීම සඳහා අනුභව කළ යුතු හොඳම ආහාරයක් ගැන. ඒ වෙන කිසිවක් නෙමෙයි අපි මේ වීඩියෝවේ මුල සිට මේ දක්වා කතා කරපු ආමන්ම තමයි. පිළිකාවෙන් බේරී සිටීම සඳහා අපිට ප්‍රතිඔක්සිකාරක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ආමන් වලත් අඩංගු වෙනවා ගැමා ටෝකොෆිරක් කියන ඉතා බලගතු ප්‍රතිඔක්සිකාරක වර්ගයක්. මේක විටමින් E කියන පෝෂණ සංඝටකයේම තරා ප්‍රභේදයක්.
මෙමගින් නිදහස් අණු මගින් ශරීරයේ නිරෝගී සෛලවලට කරන හානි කිරීම හා ඔක්සිකාරක ගතිය මගින් ආතතිය මර්ධනය කරලා පිළිකා ඇතිවීම වළක්වනවා විවිධ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පවා ඇට වර්ග අනුභවය මගින් පිළිකා අවදානම අඩු කරගත හැකි බව මේ වන විටත් සොයාගෙන තියෙන කාරණයක් ඉතින් ආමන් ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම තුලින් විශේෂයෙන්ම බඩවැල් පිළිකා පුරස්ති ග්‍රන්ථි ඇතිවන පිළිකා සහ පියයුරු පිළිකා වළක්වා ගත හැකි වෙනවා අංක 12 ඔබේ දත් හා අස්ති ශක්තිමත් කරනවා අද මෙද්දී බොහෝ දෙනෙකුට දත් සම්බන්ධව විවිධ ප්‍රශ්න තියෙනවා අධික සීනි සහිත කෘතිම ආහාර අනුභවය හා අධික ලෙස සීනිය දූ කිරි පිටි හා වෙනත් පැණිබීම පානය කිරීම තමයි මේ සඳහා ප්‍රධානම හේතුන් විදිහට දක්වන්න පුළුවන් ඒ වගේම අස්ති සම්බන්ධව ගත්තත් වයසට යන කලින්ම විශේෂයෙන්ම කාන්තාවන්ට අස්ති දුර්වල වීම වගේ රෝගාබාධ වැළඳෙනවා නමුත් ඔබ දන්නවද ඔබ ආමන් ඇට දිනපතා ආහාරයට ගත්තොත් මෙවැනි ගැටලු වලට සාර්ථක ලෙස විසඳුම් සොයාගත හැකි බව ඇට වර්ග අතරින් ඉහළම කැල්සියම් ප්‍රතිශතයක් අඩංගු ඇට වර්ගය තමයි මේ ආමන් ඒ වගේම ආමන් තුල මැග්නීසියම් ෆොස්ෆරස් වගේ ඛනිජ ලවණත් අඩංගු වෙනවා මේ සියලුම පෝෂණ සංඝටක නිරෝගී හා ශක්තිමත් දත් දෙපලක් හා අස්ති පෙලක් සඳහා ඉතාම වැදගත් ඉතින් දිනපතා ආමන් අනුභවය දත් දිරා යාම දත් කුහර ඇතිවීම අස්ති ඝනත්වය අඩු වීම ඒ වගේම අස්ති බිඳී යාම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්වයන් සාර්ථක ලෙස වළක්වා ගන්නත් හේතුවක් වෙනවා ඇත්තටම ආමන් කියන්නේ අපේ ශරීරයේ විවිධ රෝගාබාධ සහ ගැටලු රසක් වළක්වා ගන්න ස්වභාව ධර්මයේ මගින් අපිට ලබා දුන්න අද්විතීය දායාදයක් වගේ දෙයක් අතුරු විපාක වලින් පිරුණු කෘතිම ඖෂධ භාවිත නොකර අපේ ඇඟේ බොහොමයක් රෝග ආමන් භාවිතයෙන් සුව කරගන්න පුළුවන් කියලා මේ වීඩියෝව ඉවර වෙනකම්ම බලපු ඔබට අවබෝධ වන්නට ඇති බව අපි විශ්වාස කරනවා. එහෙනම් පුළුවන් හැම වෙලාවටම ඔබේ ආහාර වේලටත් ආමන් එකතු කරගන්න කියලා අපි බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලන ගමන් අතට සමු ගන්නවා. මේ පිළිබඳව ඔබේ මිතුරන්ට ඒ වගේම ආදරණීයයන් දැනුවත් කරන්න පහලින් ෂෙයා කරන්න. දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මතක ඇතුව පල්ලෙහැන් ඇති bell icon එක click කරන්න. එතකොට මේ වගේ videos දාපු සැනින් ඔබට notification එකක් මගින් ඒකන දැනගන්න පුළුවන්. එහෙනම් මෙවැනිම වූ වැදගත් කරුණු රසක් අඩංගු තවත් ලස්සන video එකකින් අපි ඉක්මනට හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.